අයිබුවන් ගාල් මෝදර අරගලයේ දවස් 35ක් සම්පූර්ණ කරලා ඉවරයි. සති වලින් 5ක් සම්පූර්ණ කරලා ඉවරයි. මේ අරගලය පටන් ගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරය දාලා ගෙදර යන්න කියන බලකිරීමත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති දුරය දාලා යෑම හැර මේ අරගලය ඇතුලේ තිබුණු ලොකු කුඩා ඉල්ලීම් ගණනාවක් මේ සති 5 අවසන් වන විට දිනා ගන්නට හැකියාවක් ලැබිලා තිබෙනවා. උඹලා සති 5ක් තිස්සේ ලැගගෙන ගාලු මෝදර කාගෙන බීගෙන අට්ටාල ගහගෙන ඉඳලා මොනවද දිනාගත්තේ කියන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට අදාළව උත්තර ඉතාම දීර්ඝ ලේඛනයක් හැටියට ලියන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ප්‍රධානතම ජාග්‍රහණය තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබීම. महिंद दैंकियनो महिंद इलासुलाे पौलयात जीवत्वेन केला नमूत एत कथा मुखाग्दीन इतिहास इता महुंद्र सटहन्वती मे लोके प्लिबंद अवधानी सीलु मुदिना दान्वा महिंदट अगमतिक मे नति उने कुहमदीन कारणाव ඊට කලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව තිබුණු බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම අන්තර්ගත වෙලා හිටපු කැබිනට් මණ්ඩලය අහෝසි කරගන්න හැකි වුණා. ඒ ඇතුළු විශාල ජයග්‍රහණ ගණනාවක් අර මං කිව්වා වගේ ලේඛනයක් හැටියට ලියාගන්න පුළුවන් ජයග්‍රහණ ගණනාවක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් කර ගැනීමේ සටන එහෙම නැත්නම් ගෝඨා ගෝ හෝම් කියන සටන අකණ්ඩව මේ වන විටත් එකක් ගාලු මෝදර පැවැත්වෙනවා. අනිත් එක රට හැමතැනම විවිධ මට්ටමේ උද්ඝෝෂණ වර්ජන විරෝධතා හැටියට පැවැත්වෙනවා. සහ මුළු ලෝකෙම විවිධ තන්වල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරේ අත්හැර යා යුතුයි කියන බලකිරීමේ ශ්‍රී ලාංකිකයින්ගේ උද්ඝෝෂණ ගණනාවක්ම පැවැත්වෙනවා. මහින්ද රාජපක්ෂ කියන ත්‍රස්තවාදියාගේ ඉල්ලා අස්වීමෙන් පස්සේ පුරපාඩු වූ අග්‍රාමාත්‍ය දුරය සඳහා පාර්ලිමේන්තුවේ එකම එක මන්ත්‍රී ආසනයකට හිමිකම් කියන මහමැතිවරණයෙන් පැරදිච්ච රනිල් වික්‍රමසිංහව පත් කරන්නට කටයුතු කළ බව ඔබ මේ වෙනකොට ඉතාම හොදාකාරවම දන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමත් එක්ක සැලකිය යුතු ප්‍රමාණයක් අරගලයේ හිටපු විශාල ප්‍රමාණයක් කොහොම නැත්නම් අරගලයට දැනෙන ප්‍රමාණයක් නෙවෙයි නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ අරගලය අත්හැර ගියා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට විරුද්ධව සටන් කරමින් හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව සටන් කරමින් හිටපු ඒ අය දැන් ගෝඨාභය රාජපක්ෂත් ටිකක් ලාවට හොඳයි කියනවා වගේ ඉන්න සහ රනිල් වික්‍රමසිංහ මේක මොනවා හරි කරලා ගොඩදායි කියන තැන ඉන්න කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා. තමන්ගේ නායකයා තමන්ගේ පක්ෂ නායකයා එහෙම නැත්නම් තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනයේ හාම් පුතා තමන් කැමති දේශපාලඥයෙක් තමන්ගේ යාළුවෙක් තමන්ගේ හිතවතෙක් තමන් දන්න කෙනෙක් අගමැති දුරේට පත් වුණාට පස්සේ අරගල භූමිය අත්හැර යන ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබෙනවා. එතෙන්ට ආවෙත් සියලුම දෙනා අනාරාධිතව සහ එතන සියලුම දෙනා රැඳී සිටින්නෙත් ගිවිසුමක් රහිතව ඒ අරගල භූමිය අත්හැර යන්නට ඕනම පුද්ගලයෙකුට ඕනෑම අවස්ථාවක හැකියාවක් තිබෙනවා. කමක් නැහැ. ඒක වෙනම කතාවක්. මොකද දැන් අරගලේ මෙච්චරකල් සක්‍රියව හිටපු අය සමහර අය මේ අරගලේ විවේචනය කරනවා සහ අරගලේ දොස් කියනවා. අරගලේ ගැන වෙන වෙන කතා කියනකොට ඔබට පරස්පරයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ටිකක් ව්‍යාකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. මුන් මෙච්චර කල් මේ මාසයක් විතර අරගලේ ලැගලා ඉඳලා දැන් මොකද්ද මේ කියන කතාව කියලා. එතකොට ඒ කතා කියන්නේ කවුද කියන එක පැහැදිලි කරලා දීම, ඒක අනාවරණ කර තැබීම, සටහන් කර තැබීම වඩා වැදගත් වෙනවා පුරවැසියන් හැටියට ඔබට දැන ගැනීම පිණිස. එනිසා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැති වීමත් එක්ක අරගලය අත්හැර ගොස් සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ පාක්ෂිකයින් රනිල්ගේ හිතවතුන් රනිල් අගමැති වීම හරහා මේක සෞභාග්‍ය පුරවරයක් බවට පත් වෙනවායි කියලා විශ්වාස කරමින් ඉන්න කණ්ඩායම. ගෝඨා ගෝ හෝම් කියන සටන් පාඨය අකණ්ඩව පවත්වාගෙන යන පිරිස ඉතා විශාලයි. සායාගේ ඒකායන පරමාර්ථය වෙන්නේ ගෝඨාභය ගෙදර යැවීමමයි. රනිල් වික්‍රමසිංහ 6 වෙනි වතාවට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීලා ආණ්ඩුව පිහිටවන්න සූදානම් වෙනකොට සියලු දේශපාලන පක්ෂ එකතු කරගත්ත ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරනවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ රනිල්ව අගමැති කරන්නේ. ඒක තමයි කාදිනල් හිමියන්ගේ ඉල්ලීම වුණේ. ඒක තමයි ත්‍රෛනිකායක මහා සංඝරත්නයේ ඉල්ලීම බවට පත් වුණේ. ඒකම තමයි නීතිඥ සංගමයේ ඉල්ලීම බවට පත් වුණේ. සහ ගෝඨාභය රාජපක්ෂට හිතවත් චීන පිලේ යෝජනා බවට පත් වුණෙත් ඒකමයි. ගෝඨාභය ජනාධිපති ධුරයේ ඉන්නකොට සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න කියන එක. ඒ සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කරන්නය කියලා තමයි රනිල්ව අගමැති කරන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් සන්ධිහවේ එළඹුණු සුබ නැකතට. නමුත්
රනිල් අගමැති වීමත් එක්කම විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට පිළිගැනීම ප්‍රතික්ෂේප කරා කාදිනල්ද ඇතුළු කණ්ඩායමක්. රනිල් එක්ක දීග කිහින් ආණ්ඩු හදන්න අපි එකඟ නැහැ කියලා තව විශාල පිරිසක් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සඳහන් කළා. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊටම විවෘතව සඳහන් කරන මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇමතිකම් ගන්න ආණ්ඩුවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහේ ඔහොම කිව්වට සමහර විට සඳුදා විතර වෙනකොට මේකේ කැබිනට් ඇමතිකම් අරන් තියෙන්න පුළුවන්. කොහොම නමුත් සිකුරාදා වෙනකොට තත්ත්වය සෙනසුරාදා වෙනකොට තත්ත්වය SLFP එක රනිල් යටතේ ඇමතිකම් කරන්නේ නැහැ කියන එක. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඊටම නිශ්චිතව සඳහන් කර තිබෙනවා රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු කරන්න යන්නේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය ඒගොල්ලෝ කියමින් ඉන්නේ අපිට අගමැතිකම දෙනවා නම් අපි කරන්න ලෑස්ති ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහත් එක්ක අපි ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ කියලා. ජාතික ජනබලවේගය කොහොමත් ආණ්ඩුවට සහාය දක්වනවා නම් සහ ආණ්ඩු බලය ගන්නවා නම් එහෙම නැත්නම් ආණ්ඩුවේ පාර්ශ්වකාරයෙක් වෙනවා නම් මේවයි කොන්දේසි කියලා නිශ්චිත කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබුණා. එහි පළවෙනි කොන්දේසිය බවට පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාස්විය යුතුයි කියන කාරණාව. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් නොවි පිටවන කිසිම ආණ්ඩුවක කිසිම තනතුරක් ගන්න නැ කියන එක ජාතික ජනබලවේගය කියලා තියෙනවා. වාසුදේව නානායක්කාර විමල් වීරවංශ උදේගම්මන්පිල ප්‍රමුඛ චීන පිලත් විරෝධය පළ කර තිබෙනවා රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම පිළිබඳව. ඔවුන්ගේ හාම්පුතා වෙන ගෝඨාභය රාජපක්ෂට දැඩි ලෙස දෝෂාරෝපණය කරා මාධ්‍ය සාකච්ඡාවක් තියලා. මේ කණ්ඩායමත් සතපහකට විශ්වාස නැති කණ්ඩායමක්. සඳු දමනකොට ජනාධිපතිතුමා සංවේදී වුණා. ජනාධිපතිතුමා අපෙන් කාරුණික වීල්ලුවා. ජනාධිපතිතුමා කෝල් දීලා ඇඬුවා. ඒ නිසා අපි රනිල් යටතේ දඩි කොන්දේසි සහිතව මේ ඇමතිකම් ටික කරන්න එකඟ වෙනවා වගේ එකක් කියන්න පුළුවන් මේ චීන පිලා. කොහොම නමුත් මේක නිකන් අර ඉන්දියා වර්සස් චයිනා මැච් එකක් වගේ නිසා මේ අය ගන්න දේශපාලන තීන්දුව මේ අය නියෝජනය කරමින් ඉන්න කඳවුර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දරණ මතය එක්ක පෑහෙනවද ගැටෙනවද කියන එකත් එක්ක තීන්දුව වෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට මේ චීන හිතවාදී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ කියන ඉන්දු ඇමරිකානු හිතවාදී යයි චෝදනා කරන අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවකට සම්බන්ධ නොවේ කියන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කරන්න කවුරුත් එක්කද? රනිල්ට ඉන්නේ එක മന്ത്രി කෙනයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මරු කතාවක් කියනවා. ඒ කියන්නේ අර කන්‍යාභාවයට දහානි කරගන්න නැතුව සීසර් කරන්නෙත් නැතුව දරුවෙක් ලබා ගන්න අපි ලෑස්ති වගේ, දරුවෙක් ප්‍රසූත කරන්න අපි ලෑස්ති වගේ, ස්වාධීනභාවයක් තියාගෙන පක්ෂ අනන්‍යතාවයක් තිබාගෙන පක්ෂයේ ආර්ථික සමාජ සංස්කෘතික අනන්‍යතාවයක් තියාගෙන අපි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහාය දක්වනවාය කියලා. පොහොට්ටුව සහ එජාපය කියන්නේ හැම පිටින්ම වෙනස් අදහස් දරන පරතරයක් තිබෙන දේශපාලන පක්ෂ දෙකක් හැටියට තමයි එළියට පෙන්වුවේ. එක්සත් ජාතික පක්ෂේ විජාතික බලවේගයක්. පොහොට්ටුව දේශප්‍රේමී මේ මේ මහ පොළවේ පස්වලින් නිර්මාණය වෙච්ච දේශපාලන පක්ෂයක්. අරකේ ටයිකෝඩ් දාන අය තමයි නායකයෝ. මේකේ සරන් අඳින අය තමයි නායකයෝ. මේකේ කෙහෙල් කොලේ බත් කන, නෙළුම් කොලේ බත් කන, රටහලේ බතට කන, කුරහන් කන එහෙම සෙට් එකක් තමයි පොහොට්ටුවේ නායකයෝ. අතන හැඳ ගෑරොප්පු වලින් කන, උපන්දින කේක් එකත් ගෑරොප්පුවකින් හැඳකින් කන එහෙම එකක් තමයි අතන තියෙන්නේ. එතකොට අර සංස්කෘතික දේශපාලන සමාජ අනන්‍යතාවයේ තියාගෙන පක්ෂයේ ස්වාධීනතාවයේ තියාගෙන රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු කරන්න යනවා කියන එක කනබොන විදිහේ ඉඳන්ම ගැටුමක් තියෙන තත්වයක්, පරස්පරයක් තියෙන දේශපාලන පක්ෂයක් එළියට පෙන්නන විදිය අනුව මේ දෙකේ වෙනසක් නැහැ අතුලෙන් ගත්තාම. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහයෝගය දෙන්න තීරණය කරලා තියෙනවා. දැන් අනික් සියලුම දේශපාලන පක්ෂ බෑ කියලා කිව්වට පස්සේ පොහොට්ටුව විතරයි නම් රනිල් එක්ක ආණ්ඩු කරන්න යන්නේ. එතකොට අවසානේ වෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් අයින් වෙලා මහින්ද වෙනුවට මහින්දගේ යාළුවා අගමැති වෙලා අර පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක්ම පල්ලෙහාට ඇති වෙන එක. ඒක පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් කියලා හඳුන්වන්න බෑ. මොකද අගමැතිවරයා විතරක් වෙන දේශපාලන පක්ෂයක් නියෝජනය කරලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විදියට පොහොට්ටුවේ නිලුම් මාවතේ පළුව රනිල් වික්‍රමසිංහට සහාය දෙක්වන්න තීරණය කරලා තිබෙන බව සාගර කාර්යවසම් සඳහන් කරනවා.
ඉතම ව්‍යාකූල තත්වයක් මේ හරහා නිර්මාණය වෙන්නට නියමිතව තිබෙනවා. කොහොම නමුත් මේ ව්‍යාකූලතාවය හොඳට එන්ජොයි කරන මේකේ ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන මේක දිහා බලලා හොඳට හිනා වෙන එක පුද්ගලයෙක් ඉන්නවා. මේ අගමැති ආණ්ඩු පිහිටවීම, කැබිනට් ඇමතිවරු විෂයන් බෙදීම සහ මේක රනිල් ෆෝකස් වෙලා තියෙනක මේ වෙලාවේ මේකෙන් විනෝද වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ගෝටා ගෝ හෝම් කියන උද්ඝෝෂණ මාලාවකින් තමාව ෆෝකස් වෙලා හිටපු ගෝටාබේ රාජපක්ෂ. ගෝටාබේ රාජපක්ෂ දැන් හොඳට ගිමංගරමින් ඉන්නවා. ඔක්කොම ටික රනිල් දිහා බලාගෙන ඉන්නේ. රනිල් මොනවද කරන්නේ? රනිල් කොහොමද ආණ්ඩුව හදන්නේ? රනිල්ගේ ඇමතිවරු කවුද? රනිල්ගේ විෂයම් මොනවද? රනිල් කාවද ලං කරන්නේ? රනිල් කාවද කපන්නේ? රනිල් 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 ගෝටා ගෝ හෝම් එක මිනිසුන්ට අමතක වෙලා කියලා දැන් ගෝටාබේ රාජපක්ෂ හිතාගෙන ඉන්නවා. නමුත් ගෝටා ගෝ හෝම් එක ගෝටාබේ රාජපක්ෂටයි රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කණ්ඩායමටයි අමතක වුණාට රටේ මිනිසුන්ට ගෝටා ගෝ හෝම් එක අමතක වෙලා නැහැ. ඇත්තටම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරේ දිවුරුම් දීම වාව් එකක්, මාර නිවුස් එකක් වගේ එකක් එක්තරා කණ්ඩායමකට ඒක එහෙම දනුණාට රටේ මිනිසුන්ට පස් පාරක් ලෙහෙල බලපු මල්ල හයවෙනි පාර ඔබලා බලන්න අවශ්‍ය නැහැ. හයවෙනි රනිල් පළවෙනි රනිල්ට වඩා වෙනස් වෙන්නේ කෙසේද? හයවෙනි රනිල් දෙවෙනි රනිල්ට වඩා වෙනස් වෙන්නේ කෙසේද? හයවෙනි රනිල් තුන්වෙනි රනිල්ට වඩා වෙනස් වෙන්නේ කෙසේද? හයවෙනි රනිල් හතරවෙනි හෝ පස්වෙනි රනිල්ට වඩා වෙනස් වෙන්නේ කෙසේද? ඒකයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නය. රනිල් වෙනස් වෙයිද නැද්ද කියන එක බලාගන්න රනිල් ගත්ත පළමු ප්‍රතිපත්තිමය තීරණය, එහෙම නැත්නම් රනිල් වැඩ අල්ලපු විදිහ අපිට උදව්වක් වෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙච්ච පහුවදාම රුවන් විජේවර්ධන, රංගේ බණ්ඩාර, අකිල විරාජකාරිය වසම්, සාගල රත්නායක, වජිර අභිවර්ධන ඇතුළු කණ්ඩායමක් පත් කරනවා. කමිටු හැටියට අත්‍යවශ්‍ය ආහාර තියෙනවද බලන්න, අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ තියෙනවද බලන්න, බේත් හේත් තියෙනවද බලන්න තමයි මේ කමිටුවට වගකීම පැවරිලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ හැමදාම ආණ්ඩු ගත්තම සහ ආණ්ඩු ගන්න කලින් කරන වැඩ දෙකක් තියෙනවා. ඕනෑම එකෙක් එක්කෙකුතු වෙලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් ගන්න ලෑස්ති. ආණ්ඩුවක් හම්බෙනවා නම් තමන්ට අගමැතිකම හම්බෙනවා නම් ඕනම කඳවුරක් එක්ක එකතු වෙන්න ලෑස්ති තත්වයක තමයි රනිල් වික්‍රමසිංහ පෙන්නුම් කරලා තියෙන්නේ. ඒක මෛත්‍රීපාල සිරිසේනත් එක්කත් එකතු වුණා. ඊට පස්සේ රනිල් විරෝධී එජාප පිලත් එක්ක එකතු වෙලා දින 52 මේක බේරාගත්තා. දැන් ගෝටාබේ රාජපක්ෂත් එක්කත් එකතු වෙලා ආණ්ඩුව අරගෙන තියෙනවා. එතකොට නෑ නෑ හිම නෑ රනිල් කියන්න බෑ. රනිල් ඕන එකෙක් එක්ක ලෑස්ති ආණ්ඩුවක් ගන්න. එහෙම ගත්තට පස්සේ රනිල් ඊළඟට කරන වැඩේ මොකා එක්ක රනිල් ආණ්ඩු ගත්තත් රනිල්ගේ ඉනර් සර්කල් එක හැම වෙලේම ඊට පස්සේ ලං කර ගන්නවා. ආණ්ඩු ගන්න උදව් කරපු, ආණ්ඩු ගන්න කඩේ ගියපු, ආණ්ඩු ගන්න කත් ඇදපු, පාලං හදපු ඒ කිසිවෙක් නෙවෙයි රනිල් ලං කරගන්නේ, රනිල්ගේ ඉනර් සර්කල් එක. උතන අර චරිත රත්වත්තේ, මලික් සමරවික්‍රමලා ඇතුළු තව හුඟක් අය ඉන්නවා. මේ එළියට පේන සහ ඇතුළේ අය. ඒකේ මූලික පියවර හැටියට රුවන්, රංගේ, අකිල, සාගල, වජ්‍ර ඇතුළු කණ්ඩායමකට මේ කොමිටි වගකීම පවරා දීලා තියෙනවා. ඒ කියන්නේ තමන් ආසන්නම ළඟම සෙට් එක ලං කරගෙන තමයි මේ වැඩේ කරන්න හදන්නේ. ගෝටාබේ රාජපක්ෂත් මේ වැඩේ කෙරුවා. අර ආපු ගමන්ම දාන හැම කොමිටියකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවි හිටපු බැසිල් රාජපක්ෂව පත් කරා. ඔබට මතකයි බැසිල් රාජපක්ෂත් ගෝටාබේ වගේම හොඳටම කෙරුවා ඒ කොමිටිවල. එතකොට එක්තරා විදිහකට රනිල් මේ ඉනර් සර්කල් එක මේ කමිටි වලට දාගන්න එක, හොයිම නැත්තම් මේ ලං කරගන්න එක, පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු ටිකක් අයින් වෙලා රනිල්ට ඌමනා මන්ත්‍රීවරු ටික ඇතුළට ගන්න දුන්නොත් මේ තමන්ගේ ළඟම ඉන්න සෙට් එකම මේක ඇතුළට දාගන්න එකේ එක්තරා දේශපාලනිකව ගත්තම හොඳ බවක් පේන්න තියෙනවා. ඒකේ යම් ගුණයක් පේන්න තියෙනවා. ඕනම දේශපාලඥයෙකුට ඉනර් සර්කල් එකක් තියෙන්න ඕනේ. තමන්ට වඩාම සමීප අභ්‍යන්තර කවයක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්ති තීරණය ගැන කතා කරන්න හරි, එහෙම නැත්නම් මොනව හරි මේ දේශපාලනයේ දිශානතිය පිළිබඳව කතා කරන්න, එදිනදා දේවල් ටික කතා කරන්න, බය නැතුව ලැජ්ජ නැතුව ඇවිල්ලා කියන්න. සෝ මේක මේ වැඩේ හරියන්නේ නැහැ, මෙහෙම එකක් තියෙනවා, එතකොට ඒකට මෙන්න මෙහෙම එකක් මිනිස්සු කියන්නේ, අපි කියන්නේ මෙහෙම එකක්, එතකොට මේකේ පරතරයක් තියෙනවා আদি වශයෙන් මේක හරියට අමුවෙන් ඇවිල්ලා කියන්න පුළුවන්. ඒ එහෙම යාළුකමක්, එහෙම සම්බන්ධියාවක්, එහෙම මිත්‍රශීලීභාවයක්, එහෙම නායකයා සමග ගොඩනගාගත්ත ප්‍රේමයක් තියෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. ගෝටාබේ රාජපක්ෂට
වෙච්ච වැඩේ තමයි මෙහෙම කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂට නැහැ. ගෝඨාභය රාජපක්ෂට ඉන්නෙම සැලියුට් ගහන හමුදා නිලධාරීන් ටිකක්. උන් කවදාවත් ඇවිල්ලා මේ රටේ අවුල් ජනාධිපතිවරයාට විරුද්ධව තිබෙන ජනමතය හෝ රට ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරන විවේචන මොනවද කියන එක ඇවිල්ලා කියන්නේ නැහැ. එතකොට රනිල්ගේ ඉනර් සර්කල් එකත් එහෙම කියනවද ඒක අහනවද කියලා දන්නේ නැහැ. නමුත් යම් දේශපාලන පරිචයක් තියෙන කණ්ඩායමක් තමයි මේ රනිල් පත් කරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් ගෝඨාභයට වඩා රනිල් වෙනස් වෙනවා. ගෝඨාභය අර හමුදාකාරයෝ ටිකක් සහ පෙන්ෂන් ගිය හමුදාකාරයෝ ටිකක් දාගෙන තමන්ට සැලියුට් ගහන කණ්ඩායමක් එක විතරක් වැඩ කරනවා. රනිල්ට ඊට අමතරව ගත්තම තමන්ගේ ඉස්කෝලේ ගිය තමන්ගේ විශ්වවිද්‍යාලේ තමන්ගේ වෘත්තියේ විවිධ ෘචිකත්වයන් අතර තමන්ට සමාන අය දේශපාලන වැඩපිළිවෙල වල අතර තමන් ආසාවෙන් ඇසුරු කරන කණ්ඩායමක් ළඟ තියාගෙන වැඩ කරමින් ඉන්නවා. ඒ අතින් ගත්තම ගෝඨාභයට වඩා රනිල් හුඟාක් ඉස්සරහින් ඉන්නේ. ගෝඨාභයට තමන්ගේ ජීවිත කාලෙවත් මේක ලං කරගන්න මේක කරගන්න වෙන්නේ හොඳට හෝ නරකට මේක හොඳ වැඩක්. මේ සෙක්ටර් එකම තමයි ඊළඟට පාර්ලිමේන්තුවට එන්න නියමිතව තිබෙන්නේ. තර ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරු ටික අයින් කරොත් එහෙම රනිල් වික්‍රමසිංහ ආපු ගමන්ම ඩොලරය පහළ ගියා අය කියලා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුණා අය කියලා ලොකු කසුකුසුවක් ඇති වුණා. මිත්‍රවරුනි රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන්නේ මේ මාසේ 12 වෙනිදා රාත්‍රියේ. ඩොලරය සඳහා දෛනික මිලක් යෝජනා කරන එම මිල පවත්වා ගන්නට යන්න කියලා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මහජන බැංකුව මේ මහ බැංකුව විසින් නිකුත් කරන්නේ නිවේදනයක් හැටියට නියෝගයක් 12 වෙනිදා උදේ. මේක රනිල් කරපු හපංකමක් නෙමෙයි. මේක වික්‍රමසිංහගේ හපංකමක් නෙමෙයි. මේක වීරසිංහගේ හපංකමක්. නන්දලාල් තමයි මේක නිවේදනයක් හැටියට නිකුත් කරන්නේ. ඒ අනුව 13 වෙනිදා ඉඳන් අපි මහ බැංකුව උදේට නිවේදනයක් එවනවා. ඒකේ තියෙන ගානට ඩොලරය පවත්වාගෙන යන්නේ ඒක උපරිම ධනාගයක් උපරිම ඍණාගයක් ආදී වශයෙන් මාර්ගෝපදේශ ටිකක් තියෙනවා. ඒ අනුව තමයි 13 වෙනිදා රුපියල් 360ක් ලෙස ඩොලරය ස්ථාපිත කරනු ලැබුවේ. මේකට හා සමාන එකක් අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ඉන්න කාලෙත් කරා මේ රුපියල ස්ථායීව පවත්වාගෙන යන රුපියල හිර කරලා තියාගෙන ඉන්න එක. ඒතර මේ සූදානම් වෙන්නේ ක්‍රමයෙන් ඒකම කරන්නද එහෙම නැත්නම් ඒ පන්නේ වෙනත් මුල්‍ය උපක්‍රමයක් භාවිතා කරන්නද කියන එක අපි දන්නේ නැහැ. ඒක සුමානයක් හමාරක් ගියාට පස්සේ තමයි මේගොල්ලෝ මේ මොකද්ද කරන්න කියන එක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒකල කරන්න යන දේ මොකද්ද කියන එක කියන්නේ නැහැ. සහ කියන එක නෙමෙයි කරන්න යන්නේ. කොහොම නමුත් કૃතිමව රුපියල් 360 සීමාවේ ඩොලරේ පාලනය කරගන්නට මහ බැංකුව කටයුතු කර තිබෙනවා. ඔය ඔය විදිහටම තමයි કૃතිමව රුපියල් අර 200 210 සීමාවේ ඩොලරේ මීට මාස 3කට විතර කලින් නතර කරගෙන හිටියේ. ඒක අද වෙනකොට කොහෙද තියෙන්නේ කියලා ඔබ දන්නවා. නමුත් බ්ලැක් මාකට් එකේ එළියේ රුපියල් 400ට විතර ඩොලරයක් කිසි හිරිකිතයක් නැතුව මේ වෙනකොට විකිණෙමින් තිබෙනවා. එම අගය වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. සමහර විට කාලෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. තීරණය කාගේ වුණත් ඒ තීරණය අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනවා නම් ඒ කියන්නේ අඩු වෙනවා නම් 360 350 340 300 වගේ වෙනවා නම් ඒක ඇත්තටම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පුද්ගලයින්ට ඉතාම වාසිදායක තත්වයක් බවට පත් වෙනවා. කවුරු හරි කොහොම හරි කරලා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඒක අගය කළ යුතු පැසසිය යුතු එකක්. නමුත් કૃතිමව නෙමේ ඒකට යාන්ත්‍රණයක් වැඩපිළිවෙලක් තියෙනවනේ. કૃතිමව කරාට පස්සේ හුඟාක් කාලයකට පස්සේ තමයි ඒ કૃතිමව කරපු දේවල් වලට අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා වන්දි ගෙවන්න වෙන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ හිර කරගෙන සිටීම. ගෝටා ගෝ හෝම් එක තවදුරටත් වළංගුද කියන ප්‍රශ්නය මං කලිනුත් කතා කරා සහ හුඟක් අය අහන කතාවක්. ගෝටා ගෝ හෝම් කියන එක කොන්දේසි විරහිතව වලංගුයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එක තැනක කියලා තිබුණා මේ ඒ උද්ඝෝෂණය සාධාරණයි සහ ඒ සටන් පාඨයේ වලංගුයි. නමුත් ඒක සිද්ධ වෙන ඉෂ්ට සිද්ධ වෙන ප්‍රාර්ථනාවක් නෙවෙයි කියලා. මේ අරගලේ පටන් ගන්නකොට ඔහොම ඉෂ්ට සිද්ධ වෙන්නේ නැති හුඟාක් ඒවා තිබ්බා. මහින්ද රාජපක්ෂ අගමැතිකම දාලා යනවා කියන එක අප්‍රේල් මාසේ පළවෙනිදා වෙනකොට ඉෂ්ට සිද්ධ වෙයි කියලා කීයටවත් හිතන්න පුළුවන් ඉලක්කයක් නෙවෙයි. බැසිල්ව මන්ත්‍රී ඇමතිකමෙන් අයින් කරයි කියන එක ඉෂ්ට සිද්ධ වෙන කාරණාවක් කියලා අප්‍රේල් පළවෙනිදා වෙනකොට කිසිවෙක් හිතපු නැති කාරණාවක්. නමුත් මැයි 10-12 දවස් වලට ඇවිල්ලා බලනකොට ඔය කවදාවත් කෙරෙන්නේ නැහැ කීයටවත් කෙරෙන්නේ නැහැ කියන ඒවා හුඟක් ඒවා වෙලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ යන්නේ කියලා කියනවනම්
ඒක යන එක කීයටවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවනම් එහෙම නැත්නම් රණිලුයි ගෝඨාභයයි දෙන්නම අකුලගෙන යන්න සිද්ධ වෙනවා කියන එක නෑ ඒක කීයටවත් වෙන්නේ නැහැ කියලා කියනවනම් ඒක කීයටවත් වෙන්නේ නැත්තේ නෑ මේක කීයට හරි වෙනවා වඩා වැදගත් වෙන්නේ මේක පීඩණය යොදාගෙන අල්ලාගෙන සිටීම කියන එකයි අපි මතක් කරන්න අවශ්‍ය වෙන්නේ ඒවගේම ගාලුමුදුර පිටියේ උද්ඝෝෂණ භූමියට මැයි මාසේ 9 වෙනිදා මේ සාමකාමී උද්ඝෝෂකින්ට ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් මේ වනතෙක් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම රට හැමතැනම සිද්ධ වෙච්ච විවිධ අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් කවුද කියලා මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන නැහැ. සමහර CCTV දර්ශන Facebook එකේ මේ වන විට වෛරල් වෙමින් තිබෙනවා. හමුදා ආරක්ෂාව යටතේ ඒ පහර දීම් සිද්ධ කරා වගේ අදහසක් ඇඟවෙන ඒවා. එතකොට මේවා ගැන මොන වගේ විමර්ශනයක් කරලා තියෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ගෝඨ ගෝගමට පහර දීම සම්බන්ධයෙන් 17 දිනකගේ විදේශ ගමන් තහනම් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ නාමල් ඇතුළු කණ්ඩායම. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවම මේ 17 දෙනා නම් කරලා තියෙනවා නම් මේ අය මේ පහරට සම්බන්ධයි කියලා ඇයි අත්අඩංගුවට නොගන්නේ? මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතුයි. ඔහු මේ ත්‍රස්තවාදී ක්‍රියාවේ ත්‍රස්තවාදී නායකයා. නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතුයි. ජොනි අත්අඩංගුවට ගන්න ඕනේ. සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්න ඕනේ. තව සංජීව වෙදිරිමාන්නල ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගන්න ඕනේ. කහදගමල අත්අඩංගුවට ගන්න ඕනේ. ඩෑන් ප්‍රියසත් අත්අඩංගුවට ගන්න ඕනේ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය ආරක්ෂකංශ කල්මරමින් සිටිනවා. කාලය ගත කරමින් සිටිනවා මේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රහාරය නිසිනින්ද එල්ල කරන්න දීලා කට අරගෙන බලාගෙන හිටපු දේශබන්දු තෙන්නකෝ නිශ්චිතවම අත්අඩංගුවට ගන්න ඕනේ වැඩ තහනම් කරන්න ඕනේ තරුපටි කාකි සූට් ගලවලා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයට පත් කරන්න ඕනේ. රට ඇතුලේ මේක සිද්ධ වෙන පාටක් නැති නිසා රට ඇතුලෙත් මේ යුක්තිය ක්‍රියාත්මක කරන්න කියලා මේ ප්‍රහාරයට උද්ඝෝෂණ සිද්ධ වෙමින් තිබෙන පසුබිමක ලෝකෙ විවිධ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ යුක්තිය පතමින් උද්ඝෝෂණ දැනටමත් ආරම්භ කර තිබෙනවා. මොකද මේ පුතේලාගේ හැටි දන්න නිසා. මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ දේශපන්දු තෙන්නකෝන් ඇතුළු දේශපාලන සහ පොලිස් කණ්ඩායම් අත්අඩංගුවට ගන්න බල කරන්න කියලා පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පැරිස් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වලා සංදේශයක් බාර දීලා තිබෙනවා. එහිදී ප්‍රධාන ඉල්ලීම් බවට පත් වෙලා තිබෙන්නේ මේ නිරායුධ සිවිල් වැසියන්ට පහර දීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම පාහේ තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල වෙත ලිඛිතව මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දක්වන මැලිකම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ සන්දේශ ශ්‍රී ලංකාවේ සෑම තානාපති කාර්යාලයකටම මහකොමසාරිස් කාර්යාලයකටම වගේ ලබා දීමේ වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා. මේකේ දිගුවක් හැටියට 18 වෙනිදා අඟහරුවාදා ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ කියලා ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් ස්ථාපිත කරන්න ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න කියලා යෝජනා කරන්න කියලා නිර්දේශ කරන්න කියලා ප්‍රංශ රජයට බල කිරීමේ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ප්‍රංශ රජයටත් යුරෝපා සංගමයටත් බල කිරීමේ උද්ඝෝෂණයක් පැරිස් නුවර පිහිටි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශ ඉදිරිපිටදී පැවැත්වෙනවා. ඔබ පැරිස් ජීවත් වෙන කෙනෙක් නම් මේ සඳහා සහභාගී වෙන්න. ජූනි 5 වෙනිදා යුරෝපයේ රටවල් ගණනාවක වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් විශාල උද්ඝෝෂණයක් පවත්වන්න සංවිධාන කර තිබෙනවා මේ කරුණු අරඹයා. එතකොට ආණ්ඩුව මේක කරන්නේ නැත්නම් පොලිසිය මේක කරන්නේ නැත්නම් මේ පිළිබඳව රට ඇතුලේ දේශාභ්‍යන්තරිකව ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා වගේම මේ ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා අපි මේකට යුක්තිය ඉල්ල ගන්න උත්සාහ කරනවා කියනක අපි එදාමත් කිව්වා. එතකොට දැන් ඊට අදාළ ක්‍රියාමාර්ග විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඒ ඒ රාජ්‍යයන් මට්ටමින් ඒ ඒ කලාප මට්ටමින් සිද්ධ කරගෙන යනවා. තනිතනිව රාජ්‍යයන් සහ සාමූහිකව කණ්ඩායම් හැටියට එකතු වෙලා මේ උද්ඝෝෂණ වලට සහ මේ වැඩ වලට සහභාගී වෙන්නේ කියලා අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් ගාලුමුදුර මේ ප්‍රහාරය වනතුරු කට අරගෙන බලාගෙන හිටියා.
ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි මුළු රටේම හදිසි නීති තත්ත්වයක් යටතේ දීපවා ගෙවල් 120 ගානක් 230 ගානක්ද ගිනි ගන්න තත්ත්වයට පත් වුනේ. හදිසි නීතිය තියෙන වෙලාවේ ගෙවල් ගිනි ගත්තා නම් රට ඇතුලේ අපරාධ සිද්ධ වුණා නම් රට ඇතුලේ සාමය කඩවීම සිද්ධ වුණා නම් ඒකට වග කියන්න ඕනෙත් ආණ්ඩුව. ඒකට වග කියන්නත් ඕනේ පොලිසිය. එතකොට ඒ සිද්ධ වෙච්ච හැම අපරාධයකටම युक्ति इष्टवेन्नोन एके कागे पक्षद कागे पाटद कागे गिदरद कागे कुलेद कियन का आदालने एक जोनी के कार्यालय गिनितबीम संबंधेन उत्बलपानवा एक रत्नशेखर के गिदर गिनितबीम संबंधेन उत्बलपानवा ए वगेम इटत वडा निरायुध सामकामी उद्घोषकेंट गालुमूरदी जोनी लगे ओय कट्टियगे गोलेव अविल्ला पहर दीमटत अदालाय पोलीसिय मे सियल्लट युक्ति इष्टकरण मेधिहत्वेन्न ओने मे आयव अधिकरणे हमोट पमुनवन्न ओने इतेक अपि मे बलकिरीम सिद्धकरगने यानवा अगमतिमरु मारुनाट अमतिवरु मारुनाट देशपालने मातृका मारुनाट ओ अपि एवत् एक्कत् इन्नवा तमयि नमुत् अपट मे मातृका अमतक वेन्ने नै ओबट अमतक वेन्न देन्नेत् नै अपि नितर नितर मे मातृका ओबट मतक् करनवा अपि बलमु मे सति अन्ते लंकावे देशपालने मोकद वेन्ने कियला විනාඩියෙන් විනාඩිය තත්වයන් වෙනස් වෙනවා මේ තත්වයන් කෙසේ වෙනස් වුවද එකක් අමතක කරන්න එපා අපි පාරට බැස්සේ ගෝටා ගෝ හෝම් කියාගෙන ගෝටාබේ ගෙදර යනතුරු අපේ සටන් පාටේ ඇකිලෙන්නේ නැහැ ජය වේවා